ජනාධිපතිවරයාගේ දුරකාලයේ නිමවන දින වගවනු සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත් සමගනු කර තිබෙන්නේ ව්‍යවසායිකයෙකු වන සීඩී ලේනෝ මහතා විසින් එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම එහි සභාපතිවරයා මෙන්ම සමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ දුරකාලය සම්බන්ධයෙන් සිදු කළ සංශෝධන හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුරකාලය අවසන් වන දින වගවනු සම්බන්ධයෙන් අපහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 5ක්ද නැත්නම් අවුරුදු 6ක්ද යනුවෙන් ගැටලුවක් මතුව තිබෙන බැවින් එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නොසුදුසු බවට එම පෙත්සම් මගින් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන්. කෙසේ වෙතත් මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්පභ කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය ජාතික ජනබලවේගය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කර තිබෙනවා. එම අතරමැදි පෙත්සම් මගින් දක්වා ඇත්තේ ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකත්වය ප්‍රකාශ කර ඇති සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගේ දුරකාලය වසර 5ක් යන්න පිළිගෙන එම පදනම් මත පිහිටා ක්‍රියා කර ඇති බවයි. එබෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද ජනාධිපතිවරයාගේ දුරකාලය වසර 5ක් බව ප්‍රකාශ කර ඇති බවද එම අතරමැදි පෙත්සම් වලින් මතු කර ඇති තවත් කරුණක්. ඒ අනුව සීඩී ලේනෝ මහතා ගොනු කළ පෙත්සම අද සලකා බලන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත මලල්ගොඩ, මුරුදු ප්‍රනාන්දු, ප්‍රීතිපත්මන් සූරසේන සහ එස්තුරේ රාජා යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. සීඩී ලේනෝ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද අතරමැදි පෙත්සමක් අද ඉදිරිපත් කළා. එමගින් නීතිඥ සංගමයේ ඉල්ලා සිටියේ අදාළ පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්පභ කරන ලෙසයි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5ක් බව පැහැදිලියයි. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම කළේ අදාළ පෙත්සම නිෂ්පභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවද පවසමින්.